ඩොලර් ට්‍රිලියනයක්. ඩොලර් ට්‍රිලියනයක් කිව්වට පස්සේ හිතාගන්න පුළුවන්ද කොච්චර මුදල් ප්‍රමාණයක්ද කියලා? හිතාගන්නවත් බෑ නේද? ඉතින් අද අපි කතා කරන්න හිතුවේ මේ ඩොලර් ට්‍රිලියනයකින් එක පාංගිඩියක්වත් ගන්න බැරි වුණු රටක් පිළිබඳව. හොඳයි, එහෙනම් යමු අද අපේ වීඩියෝ එකට. හිතුමතේ මුදල් අච්චු ගැසීම නිසා අවසානයේ තම රටේ මුදල් ඒකකය අතහැර දැමීමට සිදු වූ රටක් තමයි සිම්බාබ්වේ කියලා කියන්නේ. කලින් රොඩේෂියාව නමින් හැඳින් වූ සිම්බාබ්වේ රාජ්‍ය 1990 වර්ෂයේදී සිම්බාබ්වේ ඩොලර් හඳුන්වා දුන්නේ ඇමරිකානු ඩොලර් එකක් සිම්බාබ්වේ ඩොලර් එකකට සමානුපාතයෙන්. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් එකකට ගෙවිය යුතු සිම්බාබ්වේ ඩොලර් ප්‍රමාණය ඩොලර් එකක් බව සටහන් කරමින්. නමුත් දූෂිත පාලනය හමුවේ හටගත් අධි උද්ධමනය හේතුවෙන් ඇදහිය නොහැකි ලෙස සිම්බාබ්වේ ඩොලරය කඩා වැටීමට ලක් වුණා. නමුත් කෙතරම් දූෂිත වුවද රොබර්ට් මුගාබේ නැමැති පාලකයා ජාතියාලය උලුප්පා නැවත නැවතත් බලයට පැමිණීම විශේෂිත කාරණයක් බවට පත් වුණා. සිම්බාබ්වේ ඩොලරාගය 2009 වන විට ඇමරිකානු ඩොලරයට හුවමාරු වන අනුපාතය වුණේ ඇමරිකානු ඩොලර් එකක් සිම්බාබ්වේ ඩොලර් බිලියන 250කටත් වඩා වැඩි අගයකින්. එදිනෙදා භාණ්ඩ මිලදී ගැනීමට විල්බරෝවල මුදල් ගෙන යාමට සිම්බාබ්වේ වැසියන්ට සිදු වුණා. ඩොලර් ට්‍රිලියන 100 මුදල් නෝට්ටු පවා මුද්‍රණය කරන්නට ඔවුන්ට සිදු වුණා. කිහිප වරක්ම සිම්බාබ්වේ ඩොලර් ලක්ෂයක් එක රැයකින් ඩොලර් එකකට අඩු කළද මුදලේ අගය කඩා වැටීම පාලනය කර ගැනීමට සිම්බාබ්වේ රාජ්‍යයට නොහැකි වුණා. සිම්බාබ්වේ රාජ්‍ය 2009 දී ඔවුන්ගේ මුදල් ඒකකය අතහැර දමන්නට සිදු වුණා. දැන් ඔවුන්ගේ රටේ භාවිතා වෙන්නේ වෙනත් රටවල් කිහිපයක මුදල් වන අතර 2016 වනතුරු සිම්බාබ්වේ මුදල් ඇති ගිණුම් හිමියන්ට ඔවුන්ගේ මුදල් ඇමරිකානු ඩොලර් වලට හුවමාරු කිරීමට අවස්ථාව ලැබුණා. ඒ වගේම සිනහවට කරුණ නම් මේ පසුගිය දිනක ශ්‍රී ලංකාව විසින් රුපියල් බිලියන 48ක් මුද්‍රණය කරනු ලැබීමයි. එසේ කරන්නේ පාලකයන්ගේ හිතුමනාමයට මිස වෙනත් කිසිදු සංචිතයක් අතැතිව නොවේ. අපේ රටක් තවත් සිම්බාබ්වේ රාජ්‍යයක් කිරීමෙන් වළක්වා ගනිමු.